පයිටෙන් ප්‍රොක්ටිස් සමගින් අධිකරණ සංවිධාන පනත් කෙටුම් පතේ ඉදිරි ක්‍රියාවලිය යටපත් කිරීම සඳහා ඇතැම් පිරිස් විශ්වාසභංගගෙන එමට උත්සාහ දරන බව පුරවැසි සංවිධාන එකතුව පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් මේ පිළිබඳ අදහස් දැක්වුවා. එතකොට යමෙකුට අහන්න පුළුවන් මේ කිසියම් පිරිසක් ඉලක්ක කරගෙනද මේක ගේන්නේ කියලා. උත්තරේ තමයි ඔව්. ඒ කිසියම් පිරිස කවුද මේ නඩු වලින් පැටලිලා ඉන්නහා ඒවට අදාළ මැදිහත් වෙලා ඉන්න අය. ඒගොල්ලන්ට යුක්තිය ඉක්මනින් විසඳා ගැනීම හැකියාව තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් ඕනම කෙනෙකුට මේ නඩු ප්‍රමාද වීමට විසඳුමක් මේකෙන් ලැබෙනවා. ආධාරණ සමාජයක් ඕනෑ ශ්‍රී ලංකාවට කියලා කියපු එකේ තහවුරු කරන ශක්තිමත් කරන පියවරක් තමයි මේ තියන්නේ. එතන අධිකරණ සංවිධාන පනත ගේන එක වෙලාවෙදිම වැඩි බරක් දාන බවක් පේනවා. ඒ සාකච්ඡාව හා ඒ වුමනාව සමාජයෙන් යට කළා මේ විශ්වාසභංගයක් උඩට ගෙනල්ලා ඒක හරහා අරක යට කරන්න උත්සාහ කරනවාද කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ. සමාජයේ තුල තිබෙනවා එහෙම අදහසක්. විශේෂ අධිකරණ දාන්න ඕනේ කියලා කල්පනා කරලා ප්‍රකාශ කරපුවාම ඒකට විරුද්ධ උසාවිය නෑ. ඇයි බයයි? වෙවලිල්ල ඇදිලා තියෙනවා කරපු දේවල් පසුගිය කාලේ පසුපසෙන් එයි කියලා. ඔය කතා කරන තාල නිවැරදි නම් ඔය කියන මන්ත්‍රීවරුන්ට තියෙන්නේ තමන් මේ විභාග කරන උසාවි දාන්න ඕනේ කියලා ඉල්ලා සිටින්නයි ඕනේ. අපි ඉල්ලා සිටිනවා රජෙනුත් ඒ වගේම ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් මේ අධිකරණ ක්‍රමේ පිහිටවලා මේ තියෙන වැරදිකරුවන්ට දඬුවම් දීලා ජනතාවට සහනේ ලබා දෙන්න කියන අපි දන්නවා 1971 විධි විධාන පනත තුලින් අඛණ්ඩව නඩු විභාග කරපු බව අපි දන්නවා. පූර්වාදර්ශයන් තියෙනවා. ඒ වගේම අර උතුරේ දැරිය පිළිබඳ නඩු විභාගයේදී අඛණ්ඩව නඩු විභාග පැවැත්තුවා. ඒ වගේම දකුණේ දැරියගේ ඝාතනයේදී අඛණ්ඩ නඩු විභාගයක් පැවැත්තුවා. ඒ වගේ මේ පනත තුලින් නිර්මාණය වෙන අපේක්ෂිත අපේක්ෂාව සම්පූර්ණ වීම තුල ජනතා අපේක්ෂාවන් සම්පූර්ණ වෙනවා. පසුකිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ශ්‍රී ජවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට තේරිපත් වූ සභික දුර වෙදිගොස් ඇති ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ රොයිට් පෙට් සමක්ගොනු කෙරුණා. තවත් නඩු කීපයක් අධිකරණයේ හමුවේ කැඳවීම අද සිදු කෙරුණා. කෝට්ටේ මහනගර සභාවට තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝට්ටේ ප්‍රධාන සංවිධායක හා හිටපු නගරාධිපති ජනක රණවක මහතායි එය ගොනු කළේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට නගරාධිපතිවරයෙකු හා උපනගරාධිපතිවරයෙකු පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නයි රීට් පෙත්සමින් ඉල්ලීම් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය මෙම ඡන්ද විමසීමේදී ඡන්ද 26,000ක් ලබාගෙන තිබුණද සභික දුර 17ක් පමණක් හිමිව ඇති බවයි එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 22,068ක් ලබා ඇති අතර ඊට සභික දුර 18ක් ලබා දී ඇති බව පෙත්සමෙන් පෙන්වා දී තිබුණා. හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම අප්‍රේල් 2 වනදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. රුපියල් 1,412කට අධික වටිනාකමකින් යුත් දේපළ හා මුදල් අයථා අන්දමින් ඉපැයූ බවට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඔහුට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. වසර 2004-2005 කාල සීමාව තුළ ඔහු පීපල්ස් ලීසිං ආයතනයේ රුපියල් 175ක් හා 125ක් ස්ථාවර තැන්පත් ලෙස තැන්පත් කර තිබූ බවයි එම සමාගමේ විධායක නිලධාරියෙකු වන චමින්ද ජානක සමරක්කොඩි මහතා අධිකරණය හමුවේ කියා සිටියේ. පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ඇප ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා. මෙම දෙදෙනාගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී මෙම පෙත්සම ගොනු කළේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙම සැකකරුවන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඔවුන් ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම අධිකරණය මගින් මීට පෙර ප්‍රතික්ෂේප කෙරුණා. ඒ පෙබරවාරි 16 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හා මාර්තු 9 වනදා කොළඹ මහාධිකරණය මගින්. කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ සැකකරුවන් ලබන 29 වනදාතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. රුපියල් 30,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෙන්නපුව සහකාර පොලිස් අධිකාරීවරයාට ඇප නියම කෙරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින්.
රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි සැකකරු මුදා හැරුණේ. පළත් පාලන ආයතන කිහිපයක සභිකයින් දිවුරුම් දීම අදත් ස්ථාන කිහිපයකදී සිදු කෙරුණා. කැලණිය ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරිපත් වූ 13 දෙනෙකු හා පැලියගොඩ නගර සභාවට තේරිපත් වූ 6 දෙනෙකු දිවුරුම් දීම අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරියේ සිදු කෙරුණා. ඒ රාජගිරියේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාකාරයේදී. කොළොන්නාව නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරිපත් වූ 11 දෙනෙකු සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට තේරිපත් වූ 12 දෙනෙකු දිවුරුම් දීමද අද සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ඉදිරියේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වවුනියාව මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා තේරිපත් වූ ඉලංගේ තමිල් අරසු පක්ෂී 92 දෙනෙකුද අද දිවුරුම් දුන්නා. ඒ පක්ෂ නායක මාවේ සේනාධිරාජා මහතා ඉදිරියේ. කදුරට ජනතා පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා තරග කර ජයගත් 19 දෙනෙකු දිවුරුම් දීම එම පෙරමුණේ නායක රාජ්‍ය අමාත්‍ය වීරාධකෘෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බෙන්තර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී බලපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් 2 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ලැයිස්තුවෙන් ලැබී ඇති මන්ත්‍රී දුර 2 ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම උපවාසය ආරම්භ කළා. බලපිටිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පැවැත්වෙන උපවාසයට එක අපේක්ෂකයෙකුගේ පියකුද එක්ව සිටිනවා. ගොයම පීතිගෙන එන විට යෝධ ඇලේ වතුර වහලා මිනිපෙ ගොවීන් අසරණ කරා කියලා ඊයේ ගොවීන් කළ චෝදනාව අපේ බලධාරීන්ගේ අවධානයට යොමු කළා. ඒ අනුව මිනිපේ ගොවි ජනපදයේ ගොවි ජනතාවට අද උදෑසනම වතුර ලැබුණා. ඒත් ගොවීන්ට තියෙන්නේ ඒ වතුර ආයෙත් නතර වෙයිද කියලා සැකයක්. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපට කිව්වා. අඩුපාඩු මිනිපේ ගොවි ජනපදයේ ගොවීන් ඊයේ අපට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. අපි කියන්නේ අපිට මේ වතුර ටික දෙන්න තවත් දින 10ක් වතුර දුන්නා නම් අපිට මේවා සාමාන්‍යයෙන් අපිට ගොඩ ගන්න පුළුවන්. ඊට බලධාරින් දුන් පිළිතුර තමයි මේ. ගොවි නියෝජිත මහත්තයෝ දෙන්නෙක් ඉදිරිපත් කරා මෙහෙම ගොවීන්ට වතුර ටික අවශ්‍යයි කියලා. ඒත් අපිට ලිඛිතව හරියටම එවල නැහැ. ඒ අනුව මාර්තු 25 දක්වා ජල දිරි කරන්න අපි ආයේ තීරණය කරා. ඒ අනුවයි අද උදෑසන මේ විදිහට කුඹුරු වලට වතුර ලැබුණේ. ඒ සතුට ගොවීන් අපට කිව්වේ මෙන්න මෙහෙම. අපේ කුඹුරු ඔක්කොම මැරිලා ගිහිල්ලා තිබුණේ. දැන් අද උදේ ඉඳලා වතුර ලැබෙනවා අපට. අපි ඉතා සන්තෝසයි. දැන් තන් අවුරුදු බත්කන්ට හම්බෙන්නේ නැහැ. දැන් ඉතා සතුටුයි. දැන් අපිට වතුර බඳ ගන්න පුළුවනි. අපි ඊයේ මුතුමාලාට කිව්වට පස්සේ අපිට වතුර ලබා දුන්නා රජයේ නායකාවලින්. මේවා ලබා දෙන්නේ නැහැ කිය කියන තමුන්නාන්සලා ඒවා ලබා දුන්නා. අපි බොහොම සන්තෝෂ වෙනවා. අයිටීඑන් නායකාවට අපේ දුක දැකලා අපේ දුක බලන් ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳලා දුන්නට අයිටීඑන් නායකාවට අපේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. කොහමුණත් දවල් වෙනකොට වතුර නතර වෙච්ච නිසා ගොවීන් නොසන්සුන් වුණත් කිව්ව විදිහට වතුර දෙනවා කියලයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියන්නේ. ඊයේ හෝ පෙරේද ආයේ ගොවි මහතුරු ඉල්ලීමක් කළා මාධ්‍ය හරහා මේ මාධ්‍යද කියලා මේ වතුර ප්‍රශ්නයක් කියලා. දැන් අද උදේ මම එනිකට් එකේ අද උදේ 6 ඉඳලා අද උදේ 11 වෙනකන් අපිට මේ ඇලේ ගන්න පුළුවන් උපරිම වතුර ප්‍රමාණයක් අපි ඇලට ගත්තා. උදේ ටර්බයින් කරලා ඒ ලැබිච්ච ජලය උපරිම ප්‍රමාණයක් අපි ඇලට ගත්තා. ඊට පස්සේ හවස අද මේ ටර්බයින් කරගුවාම ඒ ටර්බයින් කරගනවත් එක්ක එන ජලයත් උපරිම ප්‍රමාණයක් අපි ඇලට ගන්න පුළුවන්. 25න් වතුර දීම සමාන ගැටලුවක් නැහැ. 25න් එහාට මේ කොහොම තත්ත්වයක් උදා වේද කියලා මට අද කියන්න බෑ ඉතින්. ජලපාන කමිටු කිල්ලිම කරමු මේ අපිට මේ ඊට වඩා වතුර ප්‍රමාණයක් දෙන්න පුළුවන්ද කියලා අපි ඉල්ලීමක් කරමු. ඉතින් අපි මේ පුළුවන්ද බැයිද කියන කතාවට මට උත්තර දෙන්න බෑ. අඩුපාඩු දැන් කෙටි විරාමයක්. ඔබ කීපේ වගේ හින හැබෑ කරගන්න තියෙන කෙටිම මාර්ගයක් තමයි මේ. දාරියා රාජකාරී සඳහා වර්තා කරමින් සිටියේදී අද අලියම වෙඩි ප්‍රහාරයට ලක් වුණා. ප්‍රතිරෝධ රථයකින් පැමිණි නාතුරුණ පුද්ගලයන් 2 දෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවුණේ. තුවාලපු නිලධාරියා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. අද උදේ කතරගම වුණ එක මේ වෙද්දි විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙන්නේ උදේක එක පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් සිදු දෙයක් කියලා. විශ්වවිද්‍යාල අනත් එන සේවකෙන්ගේ ගැටලු 80%කින්
විසඳා අවසන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහන් ලාල් ගේරු මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි රජමාත්‍යවරයා මේ බව කියා සිටියේ. පෙබරවාරි 28 වෙනිදා ඉඳලා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයේ ඉන්නවා. ඉල්ලීම් කීපයක් මුල් කරගෙන. අනධ්‍යයන සේවකයින්ගේ මේ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව විදිහට ගන්න ක්‍රියාමාර්ග මොනවද? ඇත්තටම ඔවුන්ගේ ඉල්ලීම් ගණනාවක් තිබුණා. ඉල්ලීම් ගණනාවෙන් මේ මාසික ඉලව් දීමනාව ඇර අනෙක් සියලුම ප්‍රශ්න විසඳීමට උවමනා ක්‍රියාමාර්ග ගරන්තින 80%කට වැඩි ප්‍රමාණයක් විසඳලා තියෙනවා. පොල් ඉඩම් කට්ටිකර විකිණීම අත්හිටුවීමට ජනාධිපතිතුමා ගත් තීරණය අගය කරන බව සමස්ත ලංකා ගොවි සංවිධානයේ සභාපති නමල් කරුණාරත්න මහතා පවසනවා. තමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පොල් ගෙඩියේ මිල පාරිභෝගිකය පැත්තෙන් ගත්තාම ඉතාමත්ම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. පොල් ආශ්‍රිත කර්මාන්ත අද බරපතල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. පොල් ඉඩම් බරපතල විදියට කැබලි කිලිමේ මේ කාරණා ඇතුළේ අද පොල් කර්මාන්තයට කණකුකා හඬන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. පොල් ඉඩම් කැබලි කිලිම වයඹ පළාතේ తాවකාලිකව තහනමට ලක් කරලා තිබෙනවා. ජනාධිපතිතුමා ඒ දුන්නු තීන්දුවට අපි ගෞරවය පුද කරනවා. ඒක ඉතාමත්ම වැදගත් පියවරක් විදියට අපි සඳහන් කරනවා. ඒවාගේම තමයි රටටම අදාළව කැබිනට් මණ්ඩලයට දාලා මේ තීන්දුව ගන්න බවට ජනාධිපතිවරයා දා ප්‍රකාශයට පත් කළා. බැංකුවේ වනිතා වාසනා නිසා ජීවිතේම ස්මාර්ට් වෙලා. දැන් විදේශ පුවත්. දුර්වල සෞඛ්‍ය තත්ත්වයේ හේතුවෙන් මියන්මාරයේ ජනාධිපති ටින් ක්යෝ සෙදුරෙන් ඉවත් වී තිබෙන බව මියන්මාර් මාධ්‍ය වාර්තා කරනවා. 71 හැවිරිදී ටින් ක්යෝ 2016 වසරේ පැවති මහමැතිවරණයේ නනතුරුව මියන්මාර් ජනාධිපතිවරයා ලෙස දිරුම් දුන්නා. ජනාධිපතිවරයාට විවේක ගැනීමට අවශ්‍ය විය ති බවයි ඔහුගේ නිල Facebook පිටුවේ සඳහන් කර තිබෙන්නේ. නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගන්නා තෙක් උපජනාධිපති මින්ට් ස්වේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති. දැන් ක්‍රීඩා පුවත්. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උල්ලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඔලිම්පික් නිවහනේදී ඊයේ පැවැත්වුණා. එහිදී ඔවුන් තරඟ පැවැත්වෙන කාලසීමාවේ හැසිරිය යුතු ආකාරය පිළිබඳවත් දැනුවත් කෙරුණා. ඔස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් නුවර පැවැත්වීමට නියමිත 21 වෙනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකවන් 80 දෙනෙකු හා නිලධාරීන් 39 දෙනෙකු එක්වීමට නියමිත බව ජාතික ඔලිම්පික් කමිටුව පවසනවා. ක්‍රීඩා ගම්මානයේ තුල හා ඉන් පිටතදී ඔවුන් හැසිරිය යුතු ආකාරය පිළිබඳවයි ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කළේ. රාත්‍රී 10:00ට ජලිත් මුණ ගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්.